QR code. QR code. හැබැයි අපිට ආරංචියක් ආව ගොඩක් තැන්වල මේ QR code එක මේ වෙනකොට අමතක වෙලා කියලා. ඉතින් අපි මේ විදිහට එළියට බැස්සේ චුට්ටක් QR code එක ගැන හොයලා බලන්න. ඔයගෙ දැසල අපිට ගොඩක් ලොකු economic crisis එකකට මොන දෙන්න උනා. ඒක මං හිතන්නේ අද වගේම වට හොඳටම මතක ඇති. මොකද ඒ දවස්වල අපිට කෑම බීම ටික හොයාගන්න බැරි වුණා. අපිට වැඩට යන්න තෙල් ටික හොයාගන්න බැරි වුණා. අපිට මේ හම්බෙන පඩිය මදි වුණා ජීවත් වෙන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. ජනතාව මත ගොඩක් ලොකු පීඩනයක් වැටුණා. කොහොමරි මේ තත්ත්වෙට විසඳුමක් විදිහට තීරණය වුණා මේ තෙල් ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. තෙල් සීමා සහිත කළා. QR code එකක් කරහා තෙල් බෙදා හැරීම ලංකාවේ සිදු කරා. ඉතින් මේත් එක්කලා QR කේපයක් හඳුන්වා දුන්නා ජනතාවට තෙල් ලබා දීම සිදු කරා. ඉතින් මේකේ තෙල් කෝට එකක් තමයි හම්බුනේ. ඒ අනුව ලීටර් ප්‍රමාණයක් තීරණය වුණා. අදාළ වාහන කාණ්ඩය අනුව මෙන්න මේ ගණන් වලට QR code එක හරහා තෙල් ලබා දෙනවා කියලා. මතක ඇති QR code එකට තෙල් ගැහුවෙත් අපි පොලිමේ ඉඳලා. කොහොමරි මේ වෙනකොට මේ තත්ත්වය චුට්ටක් දුරට වෙනස් වෙලා තියෙනවා. අමාත්‍යවරයා පහුගිය දවසට කිව්වා මේ වෙනකොට QR code එක අයින් කරන්න. එහෙමත් නැත්නම් මේ QR ක්‍රමයට තෙල් බෙදා දීම සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපිට හැකියාවක් ලැබෙයි කියලා. හැබැයි අපිට තොරතුරු වාර්තා වෙනවා ගොඩක් තැන්වල මේ QR code එක මේ වෙනකොට පාවිච්චි වෙන්නේ නැහැ කියන එක. අපි ඒ ගැන තමයි මේ හොයලා බලන්න හදන්නේ. දැන් ගොඩක් තැන්වල මේ QR code එකට තෙල් ගහන්නේ නැහැ කියලා අපිට ආරංචියක් තියෙනවා. එහෙම තියෙනවද? තෙල් ගහන්නේ නැති ෂෙට්. තෙල් ගහන සෙට් තියෙනවා. මම නාරම් පිටේම වුණා. ඒගොල්ලෝ ගණන් ගන්නෙත් නැහැ QR එක. ගණන් ගන්නෙත් නැහැ. ඔය ඒක අපිට වටිනවා එහෙම කරන්නේ. ඒ කියන්නේ QR එකට තෙල් ගහන්නට වැඩිය. ඒක තමයි වටින්නේ. ඒ කියන්නේ අපේ දින ගාන්න පුළුවන්. දැන් මගේ රුපියල් 200 තිබ්බොත් ඒකට ගාන්න පුළුවන් QR එක නැත්තම්. හා QR එකට එහෙම ගහන්න බෑ. QR එකට එහෙම බෑනේ. ඉතින් අර කැපෙන විදිහට අපි ගාන්න ඕනේ. ඔව් නේද? ඒ දැන් අයින් කරනවා කියලා කිව්වා ඉක්මනට QR code එක හොන්න. මොනවද දෙයක් කරනවනේ ලොකු දෙයක්. QR එක නැත්තම් අපි සීන ගන්න පුළුවන්. ඔව් දැන් හයර් දුවන ඇයිද එහෙම ගොඩක් බලපානව නේද? ඒක හයර් තාන් දුවන්නේ මොකක්ද? ගොඩක් බලපානව ඒක. ඒක තමයි. සමහර එක ජාති QR එක සල්ලි හොයන්න මේපায়ে. මම නම් කියන්නේ හොඳ දෙයක් තමයි. දැන් ලේසිද QR code එකෙන් තෙල් ගහන එක? එහෙම නැත්නම් ඒක අමාරුයිද? ලේසි. ලේසි. කියන්නේ පාලනයක් ඇතුව යන නිසා. යන්න. දැන් ළඟදිම QR code එක අයින් කරනවා කියලා මේ බලශක්ති අමාත්‍යවරයා කියනවා. එතකොට මොකද හිතන්නේ ගැන? ඒ මොන දෙකින් අර බෞද්ධ අධීතර වගේ යනවා. එතකොට දෙන්ලි ස්ටොක් කරලා ඒ වගේ දේවල් කරන්න පුළුවන් ලොකු ලොකු මුදලාලි. මේ බෝඩ් එක හොඳයි. මේකෙත් සමාන දවස් තැන්වලකින් තියෙනවා. මේක එක අපහසුතා එහෙම නැත්නම් අක්‍රමිකතා තියෙනවා. අතුවම නෙමෙයි. ඔව්. ඒ වුණාට ඒකෙන් ලොකු මිනිස්සු නෙමෙයි පොඩි මිනිස්සු තමයි ගොඩක් ගැටලු තියෙනවා. අපිට දෙන්ලි 10ක් තිබුණා 10ම තමයි. නමුත් තල්ලි දින කට්ටිය ඒකට ආ සමාන ස්ටොක් කරන තත්වයක් දැන් තැන්වල තියෙනවා. එතකොට මේ සමහර තැන්වල දැන් හැම ෂෙඩ් එකකම මේ QR එකට තෙල් ගහනවද? තෙල් ගහන්න නැති තැන් තියෙනවනේ. ගොඩක් දුරට සමහර තැන්වල ගහනවා. යන්න අපහසුයි. කියන්න අපහසුයි. කියන්නේ මිනිස්සුන්ට විනයක් නැද්ද මේක හරියට මේ දාපු නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක ප්‍රශ්නයක් තියෙනවනේ. විනයක් නැති වෙනවා. ඒවිල ඉන්දියානම් කමක් ලංකාවනේ QR නැති මගල ගන්න. තල්ලි තුනක් ගන්නවා. තල්ලි තුනක් ගන්නවා. එනකොට හැම ෂෙඩ් එකේම QR එකට ගන්න. හැම ෂෙඩ් එකේම ගන්නවද? මේ දැන් ළඟදිම අයින් කරනවලු එක හොඳයිද? මම නම් කියන්නේ පෙට්‍රල් වැඩි කියලා QR එක අඩි කරනවා. ලේසිද? මේ හැම ෂෙඩ් එකකම ගහනවද QR code එකට තේ? ඔව්. හා ෂෙඩ් නැති කියන්නේ QR code එකට ගහන්න නැති ෂෙඩ් නැද්ද හම්බුනේ? දැන් සමහරලාට ওই 100 200 තෙල් ගහනෝනේ දැන් එහෙම ගහන්න විදිහක් නැහැ නේද? ඉතින් ඒක
අපිට මේ ගැන කතා කරද්දී තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ලංකාවේ මිනිස්සුන්ට යම්කිසි පොඩි හරි නීතියක් ගෙනාවාම ඒ නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා බලන්න බලධාරීන් දාන්න ඕනේ. ඒ කියන්නේ බලධාරීන් එක බලන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. අපි හැමතිස්සෙම අපේ වැරද්ද බලධාරීන් පිට එහෙමත් නැත්නම් වෙන කාට හරි පටවපට වෙන්නේ නැතුව ඒ යම්කිසි දෙයක් තේරෙනවා නම් ඒක හරියට අපිට කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි වටිනම දේ. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් නිසා අපේ රටේ සංවර්ධනය අපි නවත්ත ගන්නේ නැතුව මං හිතන්නේ පුළුවන් තරම් උත්සාහ කරමු රටක් විදිහට අපි ගොඩ යන්න.